ඒ සම්බන්ධයෙන් අද ඒක ජාතික ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන නිසා ඒ සම්බන්ධයේ වචන කිපයක් කියන්නට මට අවසර දෙන්න. අත වශයෙන්ම පුරාවස්තු කියලා කියන්නේ සභාපතිතුමනි ඒ අපේ උරුමය. ඒ උරුමය කියන්නේ අපේ හෙරිටේජ් එක. ඒ පුරාවස්තු කියන එක ගැඹුරින් අපි හිතුවොත් ඒක අපේ උරුමය. ඒ උරුමය කියලා කියන්නේ ජාතියේ අනන්‍යතාවය. ඒ විනාශ කරන්න හදනවා නම් ඒ ජාති අනන්‍යතාවයට වෙනස් අර්ථකථනයක් දෙන්න හදනවා නම් ඒක මම හිතන්නේ දේශයට ද්‍රෝහීමක්. ඒ වගේම තමයි අපි දන්නවා මෙවරත් මුලිතියු මහේස්ත්‍රාත්වරයා කුරුන්දියේ බෞද්ධ විහාර සංකීර්ණයේ පොංගල් උත්සවයක් තියන්නට අවසර දුන්නා. ඒක හරියට ගල්කිස්සේ මහේස්ත්‍රාත්වරයා වැල්ලවත්තේ ශිව කෝවිලේ පිරිත් කියන්න අවසර දුන්නා වගේ දෙයක් තමයි එතන වෙලා තියෙන්නේ. මේ මුලිතියු මහේස්ත්‍රාත්වරයා අත වශයෙන්ම පුරාවිද්‍යා ආඥා පනත අමු අමුවේ උල්ලංඝනය කිරීමෙන් තමයි මේක කළේ. මොකද පුරාවිද්‍යා ආඥා පන්තියේ 31A වගන්තියේ තියෙනවා ඒක බෞද්ධ නටබුන් සහිත ස්ථානයක් නම් ඒ බෞද්ධයන්ගේ හිත රිද්දන ආකාරයට එහෙම නැත්නම් බෞද්ධයන්ගේ සිත් ප්‍රකෝප කරන ආකාරයට යම් කිසි දෙයක් කරනවා නම් ඒක දඬුවම් ලැබිය යුතු වරදක් හැටියට තමයි මේක සැලකන්නේ. ඉතින් මේ වගේ පැහැදිලි නීතියක් තිබීදී මේ වගේ වැරදි නියෝගයක් දීම ගැන අත් වශයෙන්ම ලොකු ප්‍රශ්නයක් අපිට ඇති වෙනවා. ඒ වගේම තමයි අපි දැක්කා එදා කුරුන්දි විහාරයේ නායක ස්වාමීන් ගල්ගම්මේ ශාන්තබෝධි ඊටාම හොඳ සංවර ස්වාමීන් නමක් උන්වහන්සේට ඒ මැරයෝ ඒ දේශපාලඥ සමග ආපු මැරයෝ කොහොමද පරිභව කළේ කොහොමද සම්පූර්ණයෙන්ම කුණු හර්පෙන් බැලලා උන්වහන්සේව එළවන්න හැදුවේ කියන එක. ඉතින් අත් වශයෙන්ම ඒකට බෞද්ධයන්ගේ හිත රිදෙන්නේ නැද්ද කියන තමයි මම මේ අවස්ථාව අහන්න තියෙන්නේ. ඒ ඉවසීම තමයි අත් වශයෙන්ම අද නිවටකමක්සේ සලකන්න එපා කියලා තමයි අපි මේ අවස්ථාවේදී කියන්නේ. ඉතින් මේ වගේ ඒක නිසා මේ වගේ දුරදිග බලන්න නැතුව කරන මේ වගේ නියෝග වලින් ඒ ප්‍රශ්නේ දුරද ගියා නම් මුල්ලේතිවි නීතිමන්ත්‍ර නීතිපති தொடர்பாக අවතුරු පෙරපும் வகையிலும் நீதித்துறை சுதந்திரத்தை கேலிக்குட்படுத்தும் வகையிலும் சரத் வீரசகர பாராளுமன்றத்தில் ஆற்றிய உரையை கண்டித்தும் எதிர்ப்பு தெரிவித்தும் நாளைய தினம் முல்லைத்தீவு சட்டத்தணிகள் சங்கத்தினரால் அடையாள கண்டன போராட்டம் இடம்பெறவுள்ளதாக அறிவிக்கப்பட்டுள்ளது. இந்நிலையில் நாளை காலை 9:30 முதல் 10:30 வரை நீதிமன்ற நடவடிக்கைகளை புறக்கணித்து அடையாள கண்டன போராட்டம் ஒன்றை நடாத்த முல்லைத்தீவு சட்டத்தணிகள் சங்க கூட்டத்தில் இன்றைய தினம் ஏகமனதாக தீர்மானம் ஒன்று எடுக்கப்பட்டுள்ளது. அதேவேளை இந்த அடையாள பணி புறக்கணிப்பு போராட்டத்திற்கு ஆதரவளிக்கும் வகையில் ஏனைய கிளைச்சங்கங்களும் தந்தமத நீதிமன்றங்களில் குறித்த அடையாள கண்டன போராட்டத்தினை மேற்கொள்ளுமாறும் முல்லைத்தீவு சட்டத்திறணிகள் சங்கத்தினரால் கோரிக்கை விடுக்கப்பட்டுள்ளது. நம்ம லங்கா ஃபோர் சேனலை லைக் பண்ணுங்க, ஷேர் பண்ணுங்க, சப்ஸ்கிரைப் பண்ணுங்க அண்ட் மறக்காம உங்க கருத்துக்களை கீழே கமெண்ட் பண்ணுங்க.